වස් විසීම පෙරවස් විසීමය පසු වස් විසීමය යැයි වස් විසීම් දෙකකි. ගිම්හාන එරුතුවේ අටවන පෝය වූ ඇසල මස පුර පසුලොස්වක දිනේ පෝය කොට අව පෑලවිය දිනයේ පෙරවස් එළඹිය යුතුය. වස්සාන එරුතුවේ දෙවන පෝය වූ නිකිනි මස පුර පසුලොස්වක් දිනෙහි පොහොයකොට පෑලවිය දිනයේදී අසුවස් එළඹිය යුතුය. ඒ දිදිනෙන් එක් දිනක වස් විසීම නොකළ භික්‍ෂුවට න භික්කවේ වස්සංන උපගන්ත්බං යෝන උපගච්චේය ආපත්ති දුක්කටස්ස යන බුද්ධ ප්‍රඥපතිය හැටියට දුකුලා ඇවැත්වෙයි. වස් එලඹෙන දිනේහි වස්වසන විහාරය පිළිදැගුම් කරගෙන සවස්කාලයේදී මල්පහන් පුදා රත්නත්‍රය වැඳ පිරිත්කයා දෙවියන්ට පින්දිී ඉමස්මිං විහාරයේ ඉමං තෙමාසං වස්සං උපේමි යැයි එක්වරක් හෝ දෙවරක්හෝ තුන්වරකෝ කියයා වස් එළඹිය යුතුය මෙහි වස් වසමි යන අදහසින් යම්කිසි විහාරේක වෙසෙන භික්ෂුවකට දහම් දෙසීම් ආදී කටයුතුවලේ දීම නිසා ඉමස්මිං විහාරයේ ඉමං තෙමාසං වස්සං උපේමි යන වාක්‍ය කියා වස් ඉතා ගැනීමට අමතක වූයේද වස් විසීමේ බලාපොරොත්තු ඇතිබැවින් වස් විසීම සිදුවයි. වස කඩා නොගෙන විසුවහොත් භික්ෂුවට පවාරණය කිරීමට බාධාවක් නැත්තේය නැභික්හවේ ආසේනාසීනිිකේන වස්සං උපගන්තක් බාං යෝ උපගච්චෙය ආපත්ති දුක්කටස්ස යයි වධාරණ ලද බැවින් වහලක් ඇති දොරක් ඇති සෙනසුනක් සොයා ගෙනම වස් එළඹිය යුතුය ඉදින් වස් විසීමට සෙනසුනක් නැතිනම් කරවා දෙන දායකයකු ද නැතිනම් උපකාරයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගති යුතුය. උපකාරකයන්ද සොයාගත නොහැකිවේ නම් තමා විසින්ම හෝ කරගති යුතුය. සෙනසුනක් නැතිය කියා වස් නොවැස ඇවතින් නොමිදිය හැකිය. සත්තාහ කරණීයයෙන් යාම සත්තාහ කරණීයයෙන් වස්වසන තැ තැනින් බැහර යන කල්හි වස්විසූ සීමාව තුළදීම සත්තාහ කරණීයයෙන් යායුතු කාරණය සිතා මේ කාරණයට මම බැහැර ගොස් සද්දිින ඇතුළත ආපස එමි යැයි සිතාගෙන යාහිුතුය. යාමට පළමු එසේ සිතාගෙන විසූ භික්ෂුවට යන කල්හි අමතක වී ගියේද වරදක් නැත. සර්වාකාරයෙන් ඒය නොසිතා යන්නහොට වස්සච්චේදය වේ යයි ආචාරයෝ කියති. පිටතට යාමට ආරාධනා ආදී කරුණක් නැතිව, සතිය තුළ ආපසු එමි ඇයි සිතා බැහැර යන්නහුට ඇවතක්වේය, වස්සච්චේදය නොවේය යැයි ආචාර්වරයෝ පවසති. අන්තෝ උපචාර සීමමායං, හිිතේනේව සත්තාහ කරණීය නිමිත්තං සල්ලක් කෙත්තුවා ඉමිනා නිමිත්තේන ගන්තුවා අන්තෝ සත්තාහේ ආගමිස්සාමීති අබහෝගංකත්වා ගන්තුන් වට්ටති පොරිමක්හනේ අබහෝගංකත්වා ගමනක්හනේ විස්සරිත්වා ගතේපි දෝස නත්හී සකරනීයෝ පක්කමන්තීතිී වුත්තත්තාා සබ්බත්තා පන අබහෝගං අකත්වා ගත්තස්ස වස්ස්චේදෝති වදන්තිී. යෝපන සත්තාහ කරණීය නිමිත්ත භාවේපි ස බබ්බතන්තරේ ආගමිස්සාමීති අබහෝගංකත්වා ගන්තුවා සත්තාා හබ්බන්තරයේ ආගච්චන්ති තස්ස ආපත්තියේච වස්සච්චේදෝ නත්තිී. සත්තාහස්ස සන්ති වත්තානි වදන්ති විමංසිත්වා ගැහෙත් තබ්බන්. යනු විමති විනෝධනී ටීකාපාටයකි. සත්තාහ කරණීයයෙන් බැහැරගිය භික්‍ෂුව සද්දින නොයික්මවා සත්වන දින අරුණට පළමුුව වස්වසූ තැනට පැමිණ යුතුය ඉරිදා වස්විසූ සීමාවෙන් පිටවී නම් ඊට ඉරිදාට එළෙගන්නට පළමු සෙනසුරාදා ආපසු පැමිණියයුතුය. ඉරිදා වනතෙක් පිටත විසුවහොත් වස්සච්චේදයවෙයි. සත්තාහ කරණීයයෙන් පිටත ගිය භික්ෂුවට අවසර ඇත්තේ පිටත සද්දිින ඉක්මවීමට නොව සද්දිින ඇතුළත ආපසු පැමිණීමටය. අවාරණ දිනය සත්වන දිනියවී තිබියදී සත්තාහ කරණීයයෙන් බැහැරගිය භික්‍ෂුව යම්කිසි තැනකදී පවාරණය කොට වස්විසූ තැනට ආපසු නායේෙද වස්සච්චේදය නොවෙයි එසේගිය භික්‍ෂුවට හත්මන දිනයෙන් ඔබ වස්කාලය නැති බැවිනි විශේෂ කරුණක් පවාරණය ඒ දිනේහි කිරීමට නියමිත විනය කර්මයක් මිස, වස් අවසන් කිරීමක් නොවෙයි. පවාරණය කරන පොහොය දිනයද වස්කාලයටම අයත් බැවින්. පවාරණයෙන් වස් ඉවරවීය යැයි සිතා එදින වස්විසූ තැනින් නොයා යුතුය එදිනත් එහිම විසිය යුතුය. එදින වුවද වස්විසූ තැන ගැන අපේක්ෂාව හැරගියහොත් වස්සච්චේදය වියහැකිය. සත්තාහ කරණීයයෙන් යායුතු කරුණු. විනෝධ ගමන් වන්දනාගමන් ඥාතිදර්ශන මිත්‍ය දර්ශනදී මිත්‍ර දර්ශන ආදී ඕනෑම කරුණකට සත්තාහ කරණීයයෙන් යායුතු බවක් විනයෙන් නොපෙනෙයි. දම්මස් සවනත්තාය අනිමන්තිතේන ගන්තුම් නවට්ටති. උද්දේශ පරිපුච්චාදී නං අත්තායපි ගන්තුම්න ලබති. යනුවෙන් වින අටුවාවෙහි දහම්මැසීම ඉගනීම පිළිවිසීම යන මේවාටත් ආරාධනයක් නැතුව නොයා යුතු බව දක්වා තිබෙයි. ආචාරියන් පස්සිස්සාමීතිී ගන්තුම් ලබති යැයි. ගරුවරයා දක්නට එයා හැකි බව කියා තිබෙයි. අනුජානාමි භික්හවේ සත්තන්නයා සත්තාහ කරණී යන අපහිතේපි ගන්තුම් පගේව පහිතේ. බිකුස්ස භිකුනියා සික්හමානාය සාමනේරස්ස සාමනේරියා මාතුයාච පිතුසච අනුජානාමි භික්කවේ ඉමේසං සත්තන්නන් සත්තාහ කරණීයේන අපහිත්තේපි ගන්තුම් පගගේව පහිතේ. සත්තාහං සන්නිවත්තෝ කාතබ්බෝ. යනුවෙන් භික්ෂුවය, භික්‍ෂණියය ශික්ෂමානාවය සාමනේරයාය සාමනේරියය මවය පියාය. යන මේ හදදනා උදෙසා ආරාධනාවක් නැතද සත්තාහා කරණීයයෙන් යායිුතු බව තතාගතයන් වහන්සේ විසින් අනුදන වදා අරාතිබෙයි. අනුජානාමි භික්හවේ සඝකරණීයේන ගන්තුම් සත්තාහං සන්නිවත්තුෝ කාතබ්බෝ යැයි සංඝකරණීයයෙන්ද නිමන්ත්‍රණයක් නැතියො වුවෝද සතියක් නැවතීමට යාහැකි බව වදා අරාතිබෙයි සංඝකරණීය යනු විහාර චෛත්‍ය, සංඝාවා ආදයේ ප්‍රතිසංස්කරන ආදී වැඩය. ඒවාට කම්කරුවන් සෙවීම ද්‍රව්‍ය සෙවීම් ආදියය. සැම භික්ෂුවක්ම සංඝයාට ඇතුළත් කෙනෙකු වන බැවින්. භික්‍ෂූන්ගේ පෞද්ගලික සේනාසනවල කටයුතු සඳහා යාමද සංඝකරණීය පිණිස යාමමය. ඉහෙතකී පුද්ගලයන්ගෙන් අන්ඥන්ගේ වැඩ සඳහා සතිකරණයෙන් යායුත්තේ ආරාධනාවක් ඇත්තහොත්තය. අන්තරායක් ඇතිකල් හි වස්සිසූ තැන හැරයාමෙන් වස්සච්චේදයවුවද ඇවැත් නොවෙයි. ගුරුවරයා දක්නටගේ අවස්ථාවකදී ගුරුවරයාගේ කීම පරිදි එහි නැවතීමෙන් වස්මිදීමෙන්ද ඇවැත් නොවෙයි. පවාරණය ප්‍රතික්ෂේප කිරීමය ආරාධනා කිරීමය යැයි පවාරණය දෙවදෑරුම් වෙයි යෝපණබික්හු බුත්තාවි පවාරිතෝ අනතිරිත්තං කාදනීියංවා භෝජනීියංවා කාදේයවා බංජෙයවා පාචිතිියං යන මේ සිකපදෙහි දැක්වන පවාරණය ප්‍රතික්ෂේපයයි සවසන් වන පොහො එඒ කරන්නට නියමිත වූ මේ පවාරණය උපාසකුඋපාසිකාවන්ගේ සීල් පවාරණය බඳු ප්‍රතික්ෂේපයක් නොවේ දැකීමය අනුන් කියනු ඇසීමය සැකඇතිවීම යන මේ කරුණු තුනෙන්ම වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංගයාගෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් හෝ එල්ලීම මෙහි අදහස් කරන පවාරණයයි වස් අවසන් කිරීමයයි වරදවා නොගත යුතුය. පවාරණය වනාහි දින වශයෙන් චාතුද්දසී පවාරණය, පන්න රසී පවාරණය, සාමගගී පවාරණය යැයි තෙවදෑරුම් වෙයි. සංග පවාරණය ගන අවාරණය, පුද්ගල පවාරණයයයි කාරග පුද්ගලයන්ගේ වශයෙන් තෙවදෑඩු වෙයි. තේවා්චික පවාරණය දේවාචික පවාරණය, ඒකවාචික පවාරණය යයි කරතු ව්‍යාකාරයෙන් තෙවදෑරුම් වෙයි. මෙසේ පවාරණය නවවැදෑරුම් වෙයි. වස් අවස වන පොහොය වස්සානීර්තුවේ සවන පෝය බැවින්, ය සැමකල්හීම පන්න රසී දිනයක් වෙයි. වහෝසයින් පවාරණය කෙරෙන්නේ ඒ දිනයේය මනාව ඇතිනම් සංගයාහට ඒ දිනේහි පවාරණය නොකොට වස්සාන ඉරතුවේ හත්වන පෝයට හෝ අටවන පෝයට තබා ගත හැකිය. චාතුද්දසී පවාරණයක් වන්නේ වස්සාන ඉරතුවේ හත්වන පොහොයෙහි පවාරණය කරතහොත්තිය. වස්සාන ඉරතුවේ අටවන පොහයේ කරන පවාරණයක්ත් පන්න රසී පවාරණයමය. සාමගගී උපෝසතයට සුදුසු කරුණක් ව් මස අව පැලෑවියෙහි පටන් ඉල්මස පුර පසුළොස්සුක දක්වා ඇති එකුන් තිස්දිනය තුළ සිද වී නම් සාමක්කී පවාරණය කළ යුතුය. අනෙක් කලෙක යනොකරනු ලෙවෙයි. සංඝ උපෝසතයට සේ සඝ පවාරණයට හතර නමක් වූ භික්‍ෂූහු ප්‍රමාණ නොවෙති සංග පවාරණය කළ හැකිවීමට යටත් පිරිසයිෙන් භික්‍ෂූන් පස්සනමක් එක්විය යුතුය තේවාචික සංඝ පවාරණය සීමාවට සගයා රැස්වූ පසු එක් භික්ෂුවක් විසින් සුනාතුමේ භන්තේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලාං අහ ආයස්මන්තං, තිස්සං, පවාරණා, ඥත්තිටපනං, අජ්්‍යේසයං යනවාකෙන් අජ්්‍යේෂක සම්මුතිය ලබාගෙන සංහෝ භන්තේ ආයස්මන්තං තිස්සං පවාරණා ඥත්තිට්ට පනං, අජ්්‍යේසති, ටපේතු භන්තේ ආයස්මා තිස්සෝ පවාරණා ඥත්තිං. යැයි තුන්වරක්කයා සංග හිස්තවීරයන් වහන්සේට හෝ අන් ව්‍යත්තෙරනමකට හෝ පවාරණ ඥත්තිය, ැබීමට ආරාධනා කළ යුතුය. ඉක්බිති ආරාධනාලත් තෙරුන් වහන්සේ විසින් ආම ටපේමි ආවුසෝ යැයි පිළිවදන්දී සුනාතුමේ භන්තේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තාං නාගං විනයං පුච්චයං යන වැකිය කියා විනය පුච්චක ඥත්තිය තැබිය යුතුය. ආරාධනා කළ භික්ෂුව විසින් සුනාතුමේ භන්තේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලාං අහං ආයස්බන්තා තිස්සේන විනයන් පුට්හෝ විසජ්ජහිියං. යැයි විනය විසජ්ජක ඥත්තිය තැබි යුතුය. ඉක්බිත්ති මතු දැක්වෙන පරිදි විනය විචාරීම හා පිළිතුරුදීම කළ යුතුය. ප්‍රශ්නය. සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච පවාරණාය ඒ තානී පුබ්බ කරනත්ති වච්චතිී. අටකතාචාරෙන් වහන්සේලා විශෙන් ප්‍රකාසිද පරිදිී පවාරණයට සංඝයා රැස්වීමට පළමු කළයුතු හැමදීම පහන් දැල්වීම බොනපැන් පරිභෝගපැන් එලවීම අසුන් පැනවීම යන මේ කෘති්‍ය හත්තර කොට නිමවීද පිළිතුර ට සූරයාලෝකය ඇති බැවින් පහන් දැල්වීමනුවමනාය සෙස්ස කොට නිමාවීය ප්‍රශ්නය චන්ද පවාරනා උතුකානං බික්හු ගණනාච ෝ වදෝ පවාරණාය ඒ තානී පුබ්බ කිිච්චන්ති වුච්චතිී අටකතා ආචාරයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි ගෙන්නන ලද චන්ද පවාරණයෙන් සංගයා හට සැලකොට නිමවීද පිළතුර සීමමස්තක සියලු භික්ෂූන් වහන්සේලා මෙහි රැස්ව අත්පස නොපිරිහලා කායසාමග්‍රිය දී වැඩවිසින බැවින් චන්ද පාරිසුද්දීන් ගෙන ඒමක් නැත්තේය ප්‍රශ්නය. ඉර්තුව වනාහි හේමන්ත ගිම්හාන වස්සානයයයි තෙවදෑරුම් වෙයි ඒ ඉර්තුූ නතුරින් දැන් පැමිණේති ඉර්තුව කිෙනම් ීර්තුවක්ද පිළතුර දැනට පැමණේති ඉර්තුව වස්සාන ඉර්තුවයි ප්‍රශ්නය එක්ක කිරතුුවක පක්ෂ අටබැගි ඇත දැන් පැමිණ ඇත්තා වූ මේ වස්සාන ඉරුතුුවෙන් කොතෙක් පක්ෂ ඉක්ම ගියේ ද කොතෙක් පක්ෂ ශේෂවවැද්ද මේ පැමිණ ඇති පක්ෂ කියවැනි පක්ෂයද. පිරිිතුර මේ වස්සා නිර්තුවෙන් පක්ෂ පසක් ඉක්ම ගියේය පක්ෂ දෙකක් සේෂ ඇත දැනට පැමිණ තිබෙන්නේ සවන පක්ෂය වෙයි. ප්‍රශ්නය මේ සීමට රැස්ටස්සි භික්ෂූන්ගේ සංඛ්‍යාව කොපමන වන්නේද පිළිතුරු දෙනු. ප්‍රශ්නය අවවාද ලබාගැනීම හා සඳහා භික්‍ෂණීන් විසින් කරන ලද ආයාචනය සංඝයාට සැලකොටතිම වීද. පිතුර මෙකළ භික්ෂණීන් නොමැති බැවින් ආයාචනයක් නැත්තේය ප්‍රශ්නය පවාරණ යාවතිකාච භික්හු කම්ම පත්තා සබාග ආපත්තිියෝච විච්චන්ති වජ්ජනීයාච පුද්ගලා තස්මිංන හොන්තිී පත්ත කල්ලන්ති වුච්චති. අටකතාචාරයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදිී පවාරණය සාමාන්‍යන එකක් වුවද විශේෂ ලක්ෂණ වශයෙන් ජාතුද්දසී පන්න රසී සාමගීයයි දිනවශයෙන් තුනක්ද සංග ගන පුද්ගලයයි කාරක වශය කාරක පුද්ගලයන් වශයෙන් තුනක්ද තේවාචික ද ඒක වාච්චිකයයි வியாக்காරයෙන් துணක්ද වන பැවිன் நபவதேரும்வை දනට කරන්නට ය පவாරණය தின වශයෙන් கினாம் பவாரணයක්ද உத்தரு பண்டரசி பவாரணயாாய் காரக்க புද්ගலவும் වஷயෙන් கினாம் பவாரணයක් சங்க பவாரணயாாய் கார்த்த வியாக்கார වශයෙන් கினாம் பவாரணයක්ද தேவாசிக்க பவாரணயாாய் සේවාචික පවාරණයයිෙහි ඒයට යටත් පිරිසයින් පස්නමක්කෝ පස්නමකට අධික වූ හෝ භික්‍ෂූන් පිරිසක් කෝමනාය. එපමණ භික්ෂූන් දනට මෙහි රැස්ව ඉන්නාහුද එසේය. සියලුම භික්ෂූහු සභාග ආපත්තීන්ගෙන් මිදුනාහුද භික්ෂූහ ඔවනවන්ගෙන් ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිද වූහ ප්‍රශ්නය එක් විසි වර්ජනය පුද්ගලයන් සංගයාගේ අත්පසින් බැහැරකොට නිමවීද උත්තරය එසේය ඉක්බිති විනේ පුච්චක තෙරුණන් වහන්සේ විසින් පුබ්බ කරන පුබ්බකිච්චානි සමාපෙත්වා දේසිතා පත්තිකස්ස, සමක්ගස්ස භික්හු සංගස්ස, අනුමතියා, පවාරනා යත්තිං ටපේතුම් ආරාධනා කරෝම. යයිකිය යුතුය රැස්වසිරින භික්ෂූන් වහන්සේලා විසින් සාධකාරදීමෙන් එය පිළිවදන් යට පිළිවදන් දිය යුතුය පවාරණා ඥත්තිය. සුනාතු මේේ භන්තේ සංගහෝ, අජ්්‍ය පවාරණා පන්න රසී. යදී සංගස්ස පත්ත කල්ලං සංගහෝ, තේවාචිකං පාාවේ පවාරෙයාං. මෙසේ ඥත්තිය තැබූ පසු සංග ස්තවීරන් වහන්සේ විසින් ඒකාන්සකොට සිවරපොරවා උක්කුටියෙන් හිද වැඳගෙන සංගංආවසෝ පවාරයමී, දිට්ටේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මතු අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමී දුතියම්පිආවුසෝ සංඝං පවාරේමි පෙයා තතිම්පිආවුසෝ සංගං පවාරේමියා පස්සන්තෝ පටිකරිස්සාමි මෙසේ පවාරණය කළේුතුය සංගස්තවීරන් වහන්සේ පවාරණය කරන කල්හි සෙස්සා නසුන්වල නොහිද උක්කුටිකෙන් හිදිය යුතුය මහතෙරුන් වහන්සේ පවාරණය කළ පසු වැඩිමහළු පිළිවෙරින් සෙසුභික්ෂූන් විසින් පවාරණය කළ යුතුය වැඩිමහල්ලන් පවාරණය කරන තුළු බාලයන් විසින් උක්කුටිකේෙන්ම හිදිය යුතුය තමතමන් පවාරණය කළ පසු අස්නී හිද ගැනීමට අවසර ඇත්තේය. නවකයන් විසින් මෙසේ පවාරණය කළ යුතුය සංහං බන්තේ පවාරේමී දිට්ठේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මතු අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමී दෘතිියම්පි භන්තේ සංගංෙයාලං තතිියම්පි භන්තේ සංගංයා පටිකරිස්සාමී පවාරණය කරන සංඝයා අතර පසුවස් වැසූ හෝ වස්නුවැැස්සූ ෝ වස්බිදුනා වූ හෝ භික්‍ෂූහු වෙත්නම් ඔවුන් විසින් පාරිසුද්්‍ය ආරෝචනය කළේතුය පසුවස් විසූ භික්ෂූන් පවාරණය කරන තනක් පෙරවස් විසූ භික්‍ෂූ හු වෙත්නම් ඔවුන් විසින්ද පාරිසුද්ධ ආරෝජනය කළේතුය මහා පවාරණ දිනෙහි සීමාවකට රැස්සූ භික්ෂූ අතර පුව විසුවවා වු බහුල වෙත්නම් පවාරණ ඥත්තිය නොතබා පාමොක් උදෙසී යුතුය. ඉන් පසු ඥත්තියක් නොතබාව පෙරවස් විසුවන් විසින් ඒ භික්ෂූන් කෙරෙහි පවාරණය කළේතුය දෙපිරිස සමවෙනම් පවාරණ ඥත්තිය තබා පෙරවස් විසුවන් පවාරණය කළීතුය. පසුවස් විසුවන් ඒ භික්‍ෂූන් කෙරෙහි පරිසුද්්‍ය ආරෝචනය කළයුතුය පසුවස් පවාරණ දිනෙහි පිල්ිපැදී යුත්තේ ද එසේමය. මහා පවාරණය කරන දිනෙහි පෙරවස් හා පසුවස් විසූ භික්‍ෂූ දෙනමක් පමණ පමණක් එක්සීමාවකට එක් වු වාහුනම් පෙරවස් විසූ භික්‍ෂුව අනිත් භික්ෂුවට පවාරණය කළයුතුය. පසුවස් විසූ භික්ෂුව පාරිසුද්්‍ය ආරෝචනය කළයුතුය. තේවාචික ගන පවාරණය. පවාරණ දිනෙහි සීමාවට රැස්සූ පිරිස හතර නමක් වේනම් එක්කෙක් නම ඉතිරි තනම කෙරෙහි පවාරණය ක ළේතුයඒ ගන පවාරණයයි ඒ ඥත්තිය තබා කළේතුය ඥත්තිය මෙසේය. සුනන්තුමේ ආයස්මන්තු අජ්්‍ය පවාරණා පන්නලසි යදා යස්මන්තානං පර්ථකල්ලං මයං අන්‍යම්ඥං පවාරයාම මෙසේ ඥත්තිය තබා වැඩි මාළු භික්‍ෂූ විසින් සිවුරු ඒකාසකොට පොරවා උක්කුටිකෙන් හිඳ වැඳගෙන. අහං ආවසෝ ආයස්මන්තේ පවාරේමි දිට්ටේනවා සුතේනවා පරිසංකායවා වාදන්තු මං ආයස්මන්තු අනුකම්පන් උපාදාය පස්සන්තු පටිකරිස්සාමි. දුෘතියම්පියහං ආුසෝ පෙයාලං තතියම්පියහං ආවුසෝයාල යැයි. පවාරණය කළේතුය නවක භික්‍ෂූන් විසින් අහංබන්තේ ආයස්මන්තං පවාරේමී දිට්ටේනවා සுතේනවා පරිසංකායවා වදන්තුමං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමී दති අම්පි பெயாළං தத்திම්පි பெயாළ මෙසේ පවාරණය කළ යුතුයි තේවාචික පුද්ගල පවාරණය භක්ෂූ තුන්නමක්කහෝ දෙනමක්කෝ වූකල්හි කරන පවාරණය පුද්ගල පවාරණයයි සීමවට් රැසූ භික්‍ෂූහ තුන්නමක් නම් ව්‍යක්ත භික්‍ෂුව විසින් සුනන්තුමේ ආයස්මන්තා අජ්්‍ය පවාරණා පන්න රසී යදා යස්මන්තානං පත්ත කල්ලං මයං අ්්‍යම්ඥං පවාරෙයාම මෙසේ ඥත්තිය තිබී යුතුය ඉක් විතිස්ථවර භික්ෂුව විසින් උක්කුටිකෙන් හිද ඇදි ලිබඳ අහං අවුසෝ ආයස්මන්තේ පවාරේමි දිට්ටේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තා අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමී නතියම්පි පෙයියාලං තතියම්පි පෙයාලං. මෙේ ඉතිරි භික්‍ෂුන් දෙදනා කෙරෙහි පවාරණය කළ යුතුය. නවක භික්‍ෂුන් විසින් අහං බන්තේ යනාදීන් කියා පවාරණය කළේුතුය. ආයස්මන්තෝ ආයස්මන්තා යන මේ වචන දෙක ගැන විශේෂයෙන් මතකත ාගතීතුය. ආයස්මන්තෝ යනු බහු වචනයයි. ආයස්මන්තා යනු දී වචනයයි. බුදුසවසනෙහි දී වචනයක් වශයෙන් විවහාර වන්නේ ආයස්මන්තා යන වචනය පමණකි. භික්‍ෂූන් දෙදනෙක් පමණ වූවාහු නම් ඥත්තිය තැබීමක් නොකොට වීර භික්ෂෝ විසින් සිවුරේකාංශකොට පොරවා උක්කටිකව හිද ඇඳදිලිබැඳ. අහං ආවුස්සෝ ආයස්මන්තං පවාරයමී දිට්ටේනවා සුතේනවා පරිසංකායවා වදතු මං ආයස්මා අනුකම්පං උපාදාය. පස්සන්තෝ පටිකාරිස්සාමී දතියම්පි පෙයාලං තතියම්පි පෙයියාලං. යැයි අනික් භික්‍ෂුවට සැල කළ යුතුය. නවක භික්ෂෝ විසිනඒවා කියම බන්තේ යනු යොදා ස්ථවිල භික්ෂුව කරෙහි පවාරණය කළ යුතුය. අදිිට්ඨාන පවාරණය ඉදිින් පවාරණ දිනේහි එක් භික්‍ෂුවක් පමණක් වී නම්, ඒ භික්‍ෂෝ විසින් සීමාවට ගොස්, හැමෙද පැන් එලවාතබා අසුන් පනවා පහන් දල්වා එහි හිඳිය යුතුය එසේ හිඳිනා කල් හි තවත් භික්ෂූහු ආවාහු නම් ඒ භික්‍ෂූන් සමඟ පවාරණය කළ යුතුය නොවාවාහු නම් අජ්ජமே පවාරනාා පන්න රසීතිී අට්ටாමි යැයි තෙවරක් කිය යුතුය එ අදි්ඨාන පවාරණයයි දවේවාචිකාදී පවාරනාා පවාරණවාකය එක්වරක් කීමෙන් කරන පවාරණය ඒ අවාචික පවාරණයයි පවාරණවාකය දෙවරක්කී ආකරන පවාරණය දේවාචික පවාරණයයි සමාන වස් ඇති භික්‍ෂූන් සමොහ වශයෙන් එක්වර පවාරණය කිරීම සමාන වස්සික පවාරණයයි. ඒක්‍රමවලින් පවාරණය කරන්නට සිදුවන්නේ බොහෝ භික්‍ෂූ නැති කාලවලය. මෙකල එපමන භික්ෂූ ැතිබැවින් ඒ පවාරනාා කරන්නට අවස්ථා නොපැමිණයි. එබැවින් ඒවා මෙහි නොදක්මනු ලැබේ. දනු කැමතියන් මහාවග්ග පවාරනා කන්දකයෙන් බලාගයුතිය.